අයිබෝන් හරස්කර වෙනුවෙන් බොහොම ආදරෙන් ඔබ හැමදෙනාම පිළිගනිමින් අපි අදත් ඔබත් එක්ක රටන් ගැන කතා කරන්න කල්පනා කරා. අද අපේ සුවිශේෂී රට ඕස්ට්‍රියාව. ඇල්පයින් විල් විශ්මය ජනක කඳු නවීන හා ඓතිහාසික නගර ආකර්ෂණීය ගම්මාන නැවුම් වාතය ඒ වගේම වික්‍රමාන්විත ක්‍රීඩාවලින් පෙරි ඉතාම ආකර්ෂණීය සුන්දර රටක් තමයි ඕස්ට්‍රියාව කියලා කියන්නේ. ඉතින් අපි අද ඔස්ට්‍රියාව ගැන බොහොම රසබර තොරතුරු 10ක් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න දිගටම හරස් කරත් එක්ක. 10 වෙනි කාරණේ ඔස්ට්‍රියාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රියාව ගොඩබිමින් සහිත ගොඩබිම් ආවරණයක් සහිත රටක්. සරලවම කිව්වොත් එහෙම ඔස්ට්‍රියාවට කිසිදු මුහුදු වෙරළක් නැහැ. ඔස්ට්‍රියාව මුළුමනින්ම වට වෙලා තියෙන්නේ ගොඩබිම් රටවල් වලින්. ඉතින් ඒක ඉතාම සුවිශේෂී ඔස්ට්‍රියාවට අසල්වාසී රටවල් ගණනාවක් මේ නිසා හිමි වෙලා තියෙනවා. ඔස්ට්‍රියාවේ මායිම් වෙලා තියෙන්නේ රටවල් ගණනාවක්. හංගේරියාව, ස්ලෝවැකියාව, චෙක් ජනරජය, ජර්මනිය, ස්ලෝවේනියාව, ඉතාලිය, ස්විස්තර්ලන්තය මෙන්න මේ කියන රටවල් ඔස්ට්‍රියාව මායිම් කරගෙන ඉන්නවා. ඉතින් විශාල අසල්වාසී රටවල් ගණනාවක් තියෙන රටක් විදිහට තමයි ඔස්ට්‍රියාව මුලින්ම අපිට හඳුන්වන්න පුළුවන්. අංක 9 වෙනි කාරණේ ඉතාම සුවිශේෂී ලෝකෙට බොහෝ සංස්කෘතීන් දායාද කරපු යුරෝපයේ නිර්මාණාත්මක හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වියානාව පිහිටලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ. ඉතින් ඔස්ට්‍රියාවට අනන්‍ය වූ බොහෝ නිර්මාණ ක්‍රියාකාරීන් මේ වියානාවල ජීවත් වෙලා තියෙනවා. යුරෝපයේ ලස්සනම නගර අතර ප්‍රමුඛ නගරයක් විදිහට වියානාව හඳුන්වනවා. එවගේම නිර්මාණශීලී සහ බුද්ධිමතුන් ආකර්ෂණය කරගත් නගරයක් විදිහටත් මේ ප්‍රදේශය හඳුන්වනවා. ඉතාම රසවත් ආහාර සංස්කෘතිය වගේම කෝපි පානයටත් මේ වියානාව ඉතාම ප්‍රසිද්ධයි. ඉතාම සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණු බිතෝවන් ජීවත් වෙලා තියෙන්නේ වියානාවේ. ඔහු හැබැයි ඔස්ට්‍රියානු ජාතිකයෙක් නෙමෙයි. ඒ වගේම සිග්මන් ෆ්‍රොයිඩ් ප්‍රසිද්ධ මනෝ විශ්ලේෂකයා, ගෝස්ලයානි හිටපු ජනාධිපති ජෝසෙප් ටීටෝ, ඇඩොල්ෆ් හිට්ලර් මේ හැම දෙනාම වියානාවේ ජීවත් වෙච්ච අය. අංක 8 වෙනි කාරණේ ඔස්ට්‍රියාවේ බලශක්තිය සම්බන්ධයෙන්. ඔස්ට්‍රියාව විදුලි බලයෙන් අඩක් ජල විදුලියෙන් ලබා ගන්න රටක්. ඔබ කල්පනා කරන්න පුළුවන් කිසිදු මුහුදු වෙරළක් නැති රටක් කොහොමද මෙහෙම කරන්නේ? මුහුදු වෙරළක් නොමැති වුණාට සත්‍ය කාරණේ විශාල වූ කඳුකරයෙන් ජනනය වෙන දිය ඇලි ගංගා ප්‍රමාණයක් ඔස්ට්‍රියාවට අයිතිවාසිකම් කියලා. ඉතින් ජල විදුලි වේලි ප්‍රධාන වේල බවට පත් වෙලා තියෙන්නේ කෝල්ප් රයින් වේල. ඒ තමයි ඔස්ට්‍රියාවේ ප්‍රධාන ජල විදුලිය නිපදවන වේල බවට පත් වෙන්නේ. සූලං, සූර්ය බලය, ජෛව ස්කන්ධ බලාගාර මේ සියල්ල ඒකාබද්ධ කරගෙන විදුලිය 60%ක් පුනර්ජනනීය ක්‍රමයට නිෂ්පාදනය කරගන්න ඔස්ට්‍රියාව සමත් වෙලා තියෙනවා. බලශක්ති කාරණේ සම්බන්ධව ඉතා වැදගත් දෙයක් ඔස්ට්‍රියාව සම්බන්ධව කතා කිරීමේදී. අපි 7 වෙනි කාරණේ ඔස්ට්‍රියාව සම්බන්ධ කතා කිරීමේදී ප්‍රසිද්ධ සංගීත රචකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වුණු රටක් තමයි ඔස්ට්‍රියාව කියලා හඳුන්වන්නේ. ඒක ඉතාම සුවිශේෂී කාරණයක්. ඉතාම ප්‍රසිද්ධ සංගීතඥයෙක් වුණු මොසාට්, ඒ වගේම ෂෝන්බර්ග්, ජෝසප් හේඩන්, ෆ්‍රාන්ස් ෂුබර්ට් මේ සියලුම දෙනා ඔස්ට්‍රියා ජාතිකය. ශාස්ත්‍රීය වාද්‍ය සංගීත කණ්ඩ මේ හැම දෙයක්ම ඉතාම නිර්මාණශීලීව ලෝකයට දායාද කරපු රටක් විදිහට තමා ඔස්ට්‍රියාව හඳුන්වන්නේ. අංක 6 වෙනි කාරණය ලෝකයේම හඳුනාගත්ත සහ ලෝකයේ බොහෝ දෙනෙක් පානය කරන බීමක් රෙඩ් බුල්. රෙඩ් බුල් නිර්මාණය කරපු රට තමයි ඔස්ට්‍රියාව. 1982 ඔස්ට්‍රේලියානු ව්‍යවසායකයෙක් උණු ඩිට්‍රිච් නැමැති පුද්ගලයා තායිලන්තයේ සංචාරයක නිරත වෙනවා. ඒ සංචාරය කරන අතරතුර ඔහු දකින දෙයක් තමයි තායිලන්ත කම්කරුවන් තමන්ගේ ප්‍රබෝධය තියාගන්න කිසියම් වූ ශක්තිජනක පානයක් භාවිතා කරනවා කියන එක. ඉතින් ඔහු ඒ පානය අඩංගු වට්ටෝරු අරගෙන ඔස්ට්‍රියාවට එනවා. ඔස්ට්‍රියාවට ආවට පස්සේ ඔහු ඔස්ට්‍රියාවේ ඒක තවත් වැඩි දියුණු කරනවා. ඒ වැඩි දියුණු කරලා තමයි මේ රෙඩ් බුල් කියන නිෂ්පාදනය ලෝකයට හඳුන්වලා දෙන්නේ.
කොහොමුණත් මේ නිෂ්පාදනයේ 151ක හිමිකාරීත්වය තියෙන්නේ අදටත් යුවිද්‍යා කියලා තායිලන්තයේ ඉන්න පවුලකට තමයි තියෙකම තියෙන්නේ ඔවුන් තමයි මේ වට්ටෝරුව ඔස්ට්‍රියාවට ගෙනියන්න දීලා තියෙන්නේ අංග පස්වෙනි කාරණේ විතර අපි කතාන බලත් තියෙන ඔස්ට්‍රියාවේ ජාතික දජය ගැන එහෙම නැත්නම් කොඩිය ගැන ලෝකයේ තියෙන කොඩිය අතරින් ඉතාම පැරණිම එකක් තමයි ඔස්ට්‍රියාවේ ජාතික දජය කියලා කියන්නේ රතු සුදු සහ රතු කියන මේ වර්ණ තුන ඔස්ට්‍රියාවේ ජාතික දජයේ සමන්විතයි. ඉතින් මේ කොඩිය 15 වන සියවසේ ඉඳන්ම රට භාවිතා කරපු කොඩියක් විදිහට තමයි සලකන්නේ. එහෙම බැලුවම ලෝකයේ ඉතාම පැරණිම ජාතික දජයක් හිමි රටක් විදිහට ඔස්ට්‍රියාව හඳුන්වන්න පුළුවන්. අංක 4 ලෝකයේ මේ පැරණිම සත්ත්ව උද්‍යානය පිහිටි රට වෙන්නේ ඔස්ට්‍රියාව. लोके पेरणिम सत्व उद्यानको शियान ब्रह्मालगे पिहिट लीन ताम अपूर्व सत्वोद्यान टयर गार्डन शोन ब्रॉन के यदा सस्य पणस देखे वगे खाल एरट पालने अधिराज्यासम लोके मुलमतावट मे सत्वोद्यान निर्माण कलतीन इति मे सत्वोद्यान सत्व विशेष हस्यकट वा मे प्रदेश जीवत्न वा ඒ ප්‍රදේශයටම අනන්‍යෝ ඒ වගේම මේකේ ඊටම ප්‍රචලිත සතෙක් වෙන්නේ යෝධ පැන්ඩා සතුන්. අංක 3 වෙනි කාරණේ නොබෙල් සාමතියාගේ සම්බන්ධයෙන් ලෝකේ නොබෙල් සාමතියාගත් දිනාගත්ත ප්‍රථම කාන්තාව ජීවත් වෙන්නේ ඕස්ට්‍රියාවේ. 1905 දී ඊටම ප්‍රසිද්ධ සාමයේ සම්බන්ධව කටයුතු කරපු වෝන් තමා ලෝකේ ප්‍රථම නොබෙල් සාමතියාගේ දිනාගත්ත කාන්තාවවට පත් වුණේ. එවගේම විද්‍යාඥවරයෙකුණු මායරු කියුරගෙන් පස්සේ නොබෙල් තියාගේ දිනාගත්ත දෙවන කාන්තාව වෙන්නේ මේ ඔස්ට්‍රියාව ජීවත් වුණු සුවිශේෂී කාන්තාව. අංක 2 වෙනි කාරණේ ඔස්ට්‍රියාව කියන්නේ බහුතරයක් ඔස්ට්‍රියානු රටේ බහුතරයක්ම තියෙන්නේ උස්සු බිම්. මධ්‍යදරණ යුරෝපයේ ඉතාම උස්සු බිම් සහිත රටක් විදිහට තමයි ඔස්ට්‍රියාව හඳුන්වන්නේ. ඇල්ප්ස් කඳුකරයෙන් බහුතර කොටසක් මේ ඔස්ට්‍රියාවට අයිති. ඉතින් ඒකේ ප්‍රතිපලයක් විදිහට අඩි 1640කට වඩා පහලින් පිහිටි බිම් තියෙන්නේ මුළු රටෙම 30ක් වගේ බොහොම පුංචි ප්‍රමාණයක් විතරයි. ඒකේ උසම මට්ටම මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් අඩි 12461ක් වගේ වෙනවා. ඉතින් කඳු රටේ සංස්කෘතිය මේ හැම දෙයක්ම විහිදුණු රටක් විදිහට තමයි ඔස්ට්‍රියාව හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. පළවෙනි කාරණේ ලෝකයේම හොල්ලම පුද්ගලයෙක්ගේ රට ඔස්ට්‍රියාව. හැබැයි ඒ ලෝකෙ හෙල්ලුවේ හොඳ කාරණා යටතේ නෙමෙයි. ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු ඔස්ට්‍රියානු ජාතිකයෙක්. හිට්ලර් ගැන කරපු වීඩියෝව කරස්කඩේ තියෙනවා. මේ කාඩ් එක අපි උඩ දාන්න. ඔබ කැමති නම් ඒ වීඩියෝව අරගන්න. ඉතින් හිට්ලර්ගේ උපන් රට ඔහු ලෝක යුද්ධ සඳහා දායකත්වය දුන්නු නායකයෙක්. ඒ වගේම මිනිසුන් විශාල වශයෙන් ඝාතනය කරපු නායකයෙක්. ඔහු සම්බන්ධව හොඳ ස්වරූපයක් නෙමෙයි සහ මිනිසුන්ගේ කැමැත්තක් නෙමෙයි තිබෙන්නේ. මිලියන 85ක ජනතාවක් මරණයට කැප කරන්න මුළුණු නායකයෙක් විදිහට තමයි ඇඩොල්ෆ් හිට්ලර් හඳුන්වන්නේ. ඉතින් ඔහුගේ උපන් රට වෙන්නේ ඕස්ට්‍රියාව. අද ඕස්ට්‍රියාව ගැන අපි කරුණු 10ක් කතා කරා. බොහොම රසබර දේශපාලන ආර්ථික පාරිසරික මේ හැම දෙයක් ගැනම. ඉතින් අදට අපි හරස්කලෙන් සමුගන්න යන සූදානම් වෙන්නේ ඔබ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔස්ට්‍රියාව ගැන මොකද ඔබට හිතෙන්නේ? comment කරන්න. වීඩියෝ එක තව කෙනෙක් බලනවා හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්නත් share කරන්න. සමුගන්නවා අදට දැනුමට යමක් කරන් අපි